ඕ දැන් මේකයි මට ප්‍රශ්නේ. මෙතන දැන් බහුතරයක් මෙතන ඇවිල්ලා මිනිස්සු රස්තෑදි වෙනවා දැක්කනේ. එතකොට මේ පදනම් ආයතනයේ අද තියෙනවා කියලා පැහැදිලිව කියලා මේ සම්පිග බල මේකේ අද කැන්සල් කරලා දිනවා. මේ කැන්සල් කිරීම මිනිස්සු රස්තෑ ආදුනා. මොකද්ද මේ රස්තෑ ආදවීම ගැන ඔබේ අදහස? ඉතින් මිනිස්සු කලකිරීමක් වෙනවනේ. ඔව් නේද? ඔව් ඒ වගේ තමයි මේක ඇත්ත වශයෙන්ම මිනිස් කලකිරීලා ගොඩක් දුර ඉඳලා මිනිස්සු ආවා. ඒකෙන් තමයි ඉතින් ඒකයි ප්‍රශ්නේ. ඔය ඇයි මිනිස්සුන්ව දැනුවත් කරලා නැත්තේ? දැනුවත් කළා අපි ආයතනේ අපිවත් දන්නේ නැහැ නේ. ඇත්ත වශයෙන්ම සමහරක් අපි සිකුට්ටියන් මාත්‍රෙන් යවුවා කියනවා. ඒ 10 මාත්‍ර ගැස්සීම තියෙනවා නෑ ඒක. ඒක අත්දැක කරන්න හේතුව මොකක්ද? ඔව් ඒක ඉතින් සජිත් ප්‍රේමදාස මහත්තයාම කියන්න ඕන නේද? හා මේ ඔබතුමාගේ නම මොකද්ද? අතුල සමරකෝන්. අතුල සමරකෝන්. එයාත් දන්නවා මං කාටද? ඒ වුණා මේ වගේ වෙලාවක මේක කරපේක වැරදි. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා. ඔව් ඉතින් යාදි තෝගන්නක එනවා නම් ඒක එන්නේ නැහැ. ඔව් මේක තියන්න ඕන නේ. මේ එහෙම රස්තේ ආදු කරන්න නරකයි මහ ජනතාව. ඒකයි ඔබතුමා කියන්නේ. ඔව්. හරි. එතකොට මේ දැන් මොකද්ද ඔබේ අදහස? ඔබ දැන් සජිත් ප්‍රේමදාස මහත්තයට ඡන්දි දෙන්න හිටියේ? අපි ඒක ඉතින් අපි රට බේරගත්තු නායක රනිල් වික්‍රමසිංහ මහත්මයා. ආ. එහෙම බලාපොරොත්තුවක් තියෙන්නේ. ඔව් අවංකව. එතකොට ආපු අයත් හුඟක් කිව්වේ විද්වතුන් ආවා මේක මෙහෙම රස්තිය ආදු කරනවා නම් මේක ප්‍රතිපත්ති ප්‍රකාශනය තුලම ප්‍රතිපත්තියක් නැත්තම් මේ ගැටලුවක් කියලා. ඉතින් ඒක ඇත්තටම හරි කනගාටුදායක තත්ත්වයක් නේද? ඔව් ඔව් ඒක අපි පැහැදිලිවම දන්නවනේ. හරි එහෙනම් බොහොම ස්තුතියි.